දරුවන්ට බරක් නොවී නැව් මුට්ටියේ කිරි උතුරවා අලුත් අවුරුද්ද පිළිගන්නට තමාට හිමි සමෘද්ධි ආධාරය ලබා ගැනීමට නිවසින් පිට වූ එකම ගමේ වැඩිහිටි මව්වරුන් තිදෙනෙකු රියා නතුරක් හේතුවෙන් පසුගිය 20 වෙනිදා සෝෂණීය ලෙස මියගොස් තිබුණා. එසේ මියගොස් තිබුණේ නාරම්මල බැදිගම නම් එකම ගමේ විසූ AJA චන්ද්‍රාවති, BA ශාන්ති චන්ද්‍රලතා, LB සාමාවතී නම් වූ පිළිවෙලින් වයස අවුරුදු 69, 56 හා 61 වූ කාන්තාවන් තිදෙනයි. පසුගිය 20 වෙනිදා බැදිගම ග්‍රාමයේ පැවති සමෘද්ධි රැස්වීම අවසන් වූ වහා වසර අවසානයේ නිසා තදබදයක් ඇතිවේවි යන හැඟීම මත කාන්තාවන් තිදෙනා සමෘද්ධි ආධාරය ලබා ගැනීමට නාරම්මල කඩහපොළ සමෘද්ධි බැංකුවට යෑම සඳහා පෙරවරු 11ට පමණ නිවෙස්වලින් පිටත්ව තිබුණා. පසුව අදාළ බස් රථයක් පැමිණෙනතුරු කුරුණෑගල නාරම්මල ප්‍රධාන මාර්ගයේ බස් නැවතුම අසල සිටියේදී කුරුණෑගල දෙසින් නාරම්මල දෙසට ගමන්ගත් වෑන් රථයක් එක්වරම පැමිණ කාන්තාවන් තිදෙනාද හප්පාගෙන ගොස් අසල කුඹුරු යායට පතිතව තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව නාරම්මල පොලිසිය කඩිනමින් සියලු දෙනා නාරම්මල රෝහලට රැගෙන ඒමට කටයුතු කර තිබුණා. ඒ අවස්ථාවේදීම කාන්තාවන් දෙදෙනෙකු මෙලව හැරගොස් තිබූ බවද පොලිසිය පැවසුවා. වෛද්‍ය උපදෙස් අනුව බරපතල තත්ත්වයේ පසුව සෙසු කාන්තාව ගිලන් රථයකින් මහාම කුරුණෑගල මහරෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා. අවාසනාවන්ත ලෙස සවස වන විට ඇයද මෙලව හැරගොස් තිබුණා. පොලිසිය පවසන අන්දමට වාහනයේ රියදුරුද සිය දරුවාගේ බරපතල රෝගී තත්ත්වයක් හේතුවෙන් තැතිගැන්මකට ලක්ව සිටිය හැකි. බොහෝ කලක් කුරුණෑගල නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි හය හැවිරිදි පුතු නිවෙසට රැගෙනීමෙන් පසු ඒ දරුවාගේ කනකින් යලිත් රුධිරය වහනය වීම හේතුවෙන් බිරිය සමග කුරුණෑගල ගොසෙමින් සිටියදී ඔහු අතින් මේ අනතුර සිදුව තිබුණා. මේ වන විට අත්අඩංගුවේ පසුවන එම සැකකාරී රියදුරු ප්‍රකාශ කරන පරිදි වාහනය එක්වරම මාර්ගයෙන් නිවතට පැන බෝක්කුවක ගැටී ටයරේ පුපුරා යාමට ලක්ව තිබූ නිසා වම් අතට බරව ඇදී ගොස් මාර්ගයේ අසල සිටි කාන්තාවන් තිදෙනාද යට කරගෙන කුඹුරට වැටී ඇති බවත් රියදුරුගෙන් ලබාගත් ප්‍රකාශෝස්සේ පරීක්ෂණ සිදු කළ බවත් එහිදී සැකකාරී රියදුරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසුවා. බැඳිගම ග්‍රාමයේ මේ වන විට සමීපයේ මලගෙවල් තුනකි. සිය මවගේ දේහය අසල කඳුළු සලමින් සිටි ශාන්ති චන්ද්‍රලතා මහත්මියගේ දියණිය වූ චතුරිකා ශ්‍යාමලී මහත්මිය මෙලෙස පැවසුවා. අම්මා කවදාවත් අපිට කරදර කළේ නැහැ. තමන්ගේ වැඩ කරගන්න තාමත් පුළුවන් කියලා කොයිතරම් එපා කිව්වත් නාරම්මල කඩේක වැඩට යනවා. ඒ ගිහින් ගන්න පඩියත් මගදිගට හම්බෙන පොඩ්ඩන්ට දෙනවා. ගෙදරටත් නොයෙකුත් කෑම බීම ගේන්න වියදම් කරනවා. මියගොස් තියෙන අනිත් නැන්දලා එක්ක සමීප වෙන්න අම්මට නොලැබුණත් කවදාවත් නැතුව පෙරේදා චන්ද්‍රා නැන්දලා එක්ක යන්න ඕනි කියලා වැඩ කරන තැනින් නිවාඩුවක් අරගත්තා. කොහොම හරි පෙරේදා අම්මා උදේ සමිතියට ගිහින් සල්ලි ගේන්න කඩහපොළ යනවා කියලා ගිහින් ආව හැටි තමයි මේ. ඒ අසලම පිහිටි චන්ද්‍රාවති මහත්මියගේ හා සාමාවති මහත්මියගේ නිවෙස් දෙකෙහිම සහභාගී වූවන් පැවසුවේ ගමේ පන්සලේ නිතර ගැවසෙන මේ මාතාවන්ගේ වියව ගමට සුවිසල් පාඩුවක් බවයි. පන්සලේ සිදුවන කුදුමහත් පින්කම් රැසකම මූලිකත්වයෙන් එම මාතාවන් කටයුතු කරන බවද ප්‍රදේශවාසීන් පැවසුවා. එහිදී KU නන්දසිරි නම් වූ චන්ද්‍රාවති මහත්මියගේ පුතු කියා සිටියේ මෙවැන් දෙයක්. අපේ අම්ම වගේ කෙනෙක් ලැබෙන්න අපි පින් කරන්නේ නැති. කිසිම කෙනෙකුට අම්මා කරදර කරන්නේ නැහැ. තමන්ගේ අතින් සියල්ල කරන්න තමයි තවත් බලන්නේ. අලුත් අවුරුද්දට කිරි උතුරවන්න අපේ අම්මත් සාමනන්දත් හරිම උනන්දුයි. ඇතැම් විට සල්ලි ගන්න යන්නේ නැත්තේ ඒකට අවශ්‍ය කරන ආම්පන්න ගේන්න වෙන්නේ නැති. එහෙම කිරි උතුරවන්න බලන් හිටපු අම්ම වෙනුවෙන් දානයක් දෙන්නයි අපිට උනේ. සාමාවති මහත්මියගේ පුතු LP ධර්මරත්න මහතා කියා සිටියේ මෙවන් දෙයක්. කොයිම වෙලාවකවත් අපේ අම්මා අර කෝණ මේ කෝණ කියන්නේ නැහැ. අවශ්‍යතාවක් තිබුණොත් එයාම සමෘද්ධියෙන් ලැබෙන දෙයකින් කරන්නයි බලන්නේ. බෙහෙතක් හේතක් ගන්න උනත් අපිට කරදර කරන්නේ බොහොම කලාතුරකින්. අපේ අම්මලා මව්වරුන්ට ආදර්ශයක්. අදහා හෙට දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කරන බවද එහිදී දැනගත හැකි වුණා. ටවුන් ඒස් වර්ගයේ වාහනය මේ වන විටත් නාරම්මල පොලිසිය රැඳවීමට කටයුතු කර තිබූ අතර අත්අඩංගුවට ගෙන තිබූ දඹදෙනිය ප්‍රදේශයේ 54 හැවිරිදි රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. නාරම්මල පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිල්රුක් පෙරේරා මහතාගේ උපදෙස් අනුව රථවාහන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රරත්න පොලිස් සැරයන්වරුන කැලුම් ප්‍රදීප් යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තන් පහත බටන් එක ක්ලික් කරලා දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහත සීනුව ක්ලික් කරලා අලුතින් අප්ලෝඩ් වන වීඩියෝ එවලේම බලාගන්නත් පුළුවන්.